සාමාන්‍යයෙන් මේ මාර්ගසිත 15 වෙනකොට අවසානයේදී අපි කියනවා මාර්ගසිත උපදින ක්‍රමයක් ගැන. දැන් අපි දැන් හොඳට අපි දා කතා කරා බවාංග කියලා සිත් ටිකක් 15 වෙනවා. බවාංගසිත 15 වුණාම මනෝද්වාරේ චක්කුද්වාරේ මාර්ගසිත උපදින්නට බෑ. භාවනා කරන් ඉන යෝගියාට මනෝද්වාරවලින් සිත 15 වෙනවා. මීට කලින් සංඛාරුපෙක්ඛා ඥානෙහි අවස්ථා දෙකක් තියෙනවා. වුට්ටාන ගාමිනී සංඛාරුපෙක්ඛාව සාමාන්‍ය සංඛාරුපෙක්ඛාව. ඊට කලින් ඒ බාහිතුපට්ඨාන ආදී ඥානයන් පිළිවෙලින් එන්නට ඕනේ. ඉතින් මේ ලොකු ගමනක් සිද්ධ කරගෙන ආපු කෙනාගේ මේ තමන්ගේ විදර්ශනාව මස්තක ප්‍රාප්ත වෙන අවස්ථාවයි මම මේ ලියන්නේ. මේකෙන් කියවෙන්නේ එකපාරට මේක පහළ වෙනවා කියන එක නෙවෙයි. මේකට ප්‍රත්‍ය වෙන්නේ වුට්ටාන ගාමිනී විදර්ශනාව. ඒ වුට්ටාන ගාමිනී විදර්ශනාවට ප්‍රත්‍ය වෙන්නේ සාමාන්‍ය සංඛාරුපෙක්ඛාව. ඒකට ප්‍රත්‍ය වෙන්නේ පටිසංඛානුපස්සනාව. මේ විදිහට මේක පිළිවෙලට හේතුඵල න්‍යායයක් ලෙස වැඩ කරන්නේ. ඒතර මාර්ග හිතර අනතුරුව ජවන කියන සිත් 15 වෙනවා. සාමාන්‍යයෙන් ජවන සිත් 4ක් 15 වෙලා 3ක් හෝ 4ක් 15 වෙලා මේවා අපි වෙන නම් වලින් හඳුන්වනවා පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර බහු ආදී ලෙසට මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ 4 වෙනි හෝ 5 වෙනි සිත ලෙස මාර්ගසිත උපදිනවා. මාර්ගසිත උපදිනවා. මේ මාර්ගසිත උපදිනකොටම එනව අනුසය කෙලෙසියෝ ප්‍රහාණය වෙනවා. අනුසය කෙලෙසියෝ ප්‍රහාණය වෙනවා. අනුසය කෙලෙසේ ප්‍රහාණය වෙනවා. ඒ ඊට අනතුරුවම මාර්ගය උපදිනකොට ඊට අනතුරුවම කෙලින්ම ඵලසිත කියන එක උපදිනවා දෙවරක්. බැරි වෙලා හරි මාර්ගසිත උපදුනේ 4 වෙනි සිත ලෙස නම් ඵලසිත 3 වරක් උපදිලා භවංගපතණය සිද්ධ වෙනවා. භවංගපතණය සිද්ධ වෙනවා. සමහර ආචාර්යවරුන්ගේ මතයක් තිබිලා තියෙනවා මාර්ගසිත 6 වෙනි සිතට සුපදීනට පුළුවන් කියලා. නමුත් ඒක ඒක ඊතරම්ම සුදුසු නිර්වචනයක් නෙවෙයි. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කියන්නේ මාර්ගසිත 5 වෙනි හෝ 4 වෙනි අවස්ථාවේ තමයි උපදින්නේ. තමන්ගේ නුවණේ තියෙන වෙනස්කමක් අනුව ඒක අපි ඊට කතා කරමු. ඉතින් මේ මාර්ගසිත අනතුරුවම ඵලසිත 15 වෙනවා. ඒතොර මේ 15 උනේ සෝවන් මාර්ගහිත නම් ඊළඟට සෝවන් ඵලසිත 15 වෙනවා. සකදාගාමි මාර්ගහිත නම් සකදාගාමි ඵලසිත, අනාගාමි මාර්ගසිත නම් අනාගාමි ඵලසිත, අරිහත් මාර්ගසිත නම් අරිහත් ඵලසිත. එතකොට ওই විදිහට තමයි මාර්ගඵලසිතට 15 වෙන්නේ. ඊළඟට මාර්ගඵල ලැබුව කෙනෙක්ට භාවනා කරමින් නැවත ඒ ඵලයට සමවදින්නට පුළුවන්. ඵලයට නැවත සමවදින්නට පුළුවන්. ඒකට කියනවා ඵල සමාපත්තියට සමවැදිනවායි කියලා. ওই විදිහට තමයි මේ මාර්ගඵල ගැන හඳුන්වන්නට තියෙන්නේ. ඒක සම්බන්ධයෙන් ගොඩාක් විස්තර කතා කරන්නට පුළුවන්. අපි කරුණු කිහිපයක් විතරක් මෙතන කතා කරගමු. මේ මාර්ගසිත ගැන කතා කරනකොට කෙනෙක්ට එන්නට පුළුවන් එක තරකයක් තමයි. අපි දැන් අෂ්ටාර්ය පුද්ගලයෝ ගැන හඳුන්වනකොට අපි කියනවා පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා කියලා. මාර්ගස්ත ඵලස්ත. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් මාර්ගස්ත ඵලස්ත. මේ මාර්ගසිතට පහළ වෙන්නට කලින් මේ පුද්ගලයා හඳුන්වන්නේ පෘතුජන පුද්ගලයෙක් ලෙස. පෘතුජන පුද්ගලයේ ලෙස මේ අවස්ථාවේදී අපි කියනවා ඔහුට මාර්ගස්ත පුද්ගලයෙක් කියලා. මාර්ගස්ත පුද්ගලයෙක් වෙනවා. ඊළඟ සිතේ පටන් ඔහු ඵලස්ත පුද්ගලයෙක්. ඊළඟ සිතේ ඊළඟ මාර්ගයේ නැවත පහළ වෙනකම් ඊළඟට මොන සිත් පහළ වුණත්, අකුසල සිත් පහළ වුණත්, කුසල සිත් පහළ වුණත් සමහර මාර්ගඵල ලැබෙන්න අකුසල සිත් පහළ වෙනවනේ. ඊළඟ මාර්ගයේ පහළ වෙනකම් ඒ ඵලයට අදාළ නමින් තමයි ඔහු හඳුන්වන්නේ. ඔහු ඵලස්තේක්. ඵලස්තේක් කියන්නේ දැන් සෝවාන් ඵලලාභී පුද්ගලයෙක්. මේ අවස්ථාව විතරයි මාර්ගස්ත ලෙස හඳුන්වන්නේ. මාර්ග පුද්ගලයෙක් ලෙස හඳුන්වන්නේ. ඒක කෙනෙක්ට හිතෙන්නට පුළුවන්. ඇයි මේ එක චිත්තකතර මාර්ගස්ත පුද්ගලයා වාසය කරන්නේ එක චිත්තක්ෂණයක විතරයි. චිත්තක්ෂණ එකක විතරයි. කොහොමද මේක සිද්ධ වෙන්නේ? මේක ඇයි මෙහෙම බෙදීමක් සිද්ධ කරේ? ඇයි මේ එක චිත්තක්ෂණයකට විතරක් මාර්ගස්ත පුද්ගලයෙක් හඳුන්වන්නේ? මම මේ කියන්නේ බොහෝ දෙනා අහලා ඇති අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නය ගැන. අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නය කියනකොට සෝවාන් මාර්ගස්ත, සෝවාන් ඵලස්ත. සකදාගාමි මාර්ගස්ත, සකදාගාමි ඵලස්ත. අනාගාමි මාර්ගස්ත, අනාගාමි ඵලස්ත. අරිහත් මාර්ගස්ත, අරිහත් ඵලස්ත කියලා පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා. ඉතින් අපි කියනවා මාර්ගිත තියෙන එක ෂණය ඊළඟ ශ්‍රේණියේ ඵලසිත 15 වෙනවා. එහෙනම් ඊළඟ ශ්‍රේණියේ ඵලස්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ අවස්ථාවේදී මාර්ගස්ත පුද්ගලයෙක් මෙතෙන්ට වෙනකන් අපි හිතමුකෝ මේ සෝවාන් වෙන අවස්ථාව කියලා නේද? සෝවාන් මෙතෙන්ට වෙනකන් පුතුජන පුද්ගලයෙක්. බැරි වෙලා හරි මේක සකදාගාමි මාර්ගය වුණා නම් මේ වෙනකන් යා සෝවාන් ඵලස්ත පුද්ගලයෙක්. මොකද සෝවාන් ඵලයට පත් වෙලා ඉවරයි. මේ වෙනකන් සෝවාන් ඵලස්ත පුද්ගලයෙක් සකදාගාමි මාර්ගස්ත සකදාගාමි ඵලස්ත වෙනවා. මේක අනාගාමි මාර්ගය වුණොත් මෙතෙන්ට වෙනකන් සකදාගාමි ඵලස්ත පුද්ගලයා ඵලලාභී කෙනා
අනාගාමි මාර්ගස්තය අනාගාමි පලස්ත ඊට පස්සේ මේ ලබන්නේ අරිහත් මාර්ගය නම් මෙතනට වෙනකන් අනාගාමි පලස්ත අරිහත් මාර්ගස්ත අරිහත් පලස්ත ඔහොම තමයි පුද්ගල ભેදේන්නේ කෙනෙක්ට හිතන්නට පුළුවන් ඇයි මේ මාර්ගස්ත පුද්ගලයා ඒකචිත්තක්ෂණයක් උනේ කියලා කෙනෙක් හිතන්නට පුළුවන් ඒ වගේම දක්ෂිණා විභංග සූත්‍රයේදී මාර්ගස්ත පුද්ගලයාට දෙන දානයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ වගේම ඔක්කන්ත සංයුත්තේහි චක්කු සූත්‍ර ආදීහි චක්කු සෝත ගහන ආදී ජීව ඒ සූත්‍ර කිහිපෙම සූත්‍ර චක්කු රූප ආදී සූත්‍රවල සමාවෙන්නේ චක්කු රූප ආදී සූත්‍ර ගණනාවකම දේශනා කරනවා මාර්ගස්ත පුද්ගලයා එහෙම නැත්නම් සද්ධානුසාරී ධම්මානුසාරී කියලා නම් වලින් හඳුන්වන මේ මාර්ගස්ත පුද්ගලයා මාර්ගයට පත් වුණා නම් ඵලයටපත් නොවි මිය යන්නේ නැහැ කියලා. මේ ලෙසට මේ මාර්ගස්ත පුද්ගලයා ගැන ලොකු දේශනා ගොඩක් අපිට කීපයක් අපිට සැලකිය යුතු ප්‍රමාණයක් අපිට හම්බ වෙනවා. එවන් වූ දේශනා වලින් හඳුන්වපු මේ මාර්ගස්ත පුද්ගලයා එක චිත්තක්ෂණයක් උනේ ඇයි කියන ප්‍රශ්නය අපිට එන්නට පුළුවන්. ඒක සාධාරණ ප්‍රශ්නයක්. ඒක ඇසිය යුතු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ පැමිණිය යුතුයි. එතකොට අපි කියනවානේ අර චක්කු සූත්‍ර ආදීදී මාර්ගස්ත පුද්ගලයා ඒක හඳුන්වන්නේ සබ්ධානුසාරී හෝ ධම්මානුසාරී කියන නම් දෙකෙන්. ඒක නම් දෙකක් මාර්ග පෙළේ හම්බ වෙන්නේ නැහැ අපි සාමාන්‍ය සූත්‍රවල මාර්ගස්ත කියන නම සාමාන්‍යයෙන් හම්බ වෙනවා කියලා වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ සෝවාන් ඵලය ලබන්නට පිළිපන්න පුද්ගලයා කියලා පටිපන්න පුද්ගලෝ කියලා තමයි හම්බ වෙන්නේ සෝවාන් ඵල සච්ච ක්‍රියාවේ පටිපන්න පුද්ගලෝ කියලා ඒ තමයි මාර්ගස්ත පුද්ගලයා එතකොට මේ මාර්ගස්ත පුද්ගලයා මාර්ගය ලැබුවනම් ඵලය නොලබා මියන්නේ නැහැ කියන එක තේරවාද ක්‍රමයේ හැටියට විස්තර කරන්නේ මාර්ගය ඉපදුනා නම් ඵලය ඉපදිනවමයි දෙවරක් තුන් හරක් ඉපදිනා ඊට අමතරව ප්‍රත්‍යවේක්ෂා ඥාන කියලා කියන්නේ ඒ ලැබුවා වූ මාර්ගඵල නිර්වාණ ධම්මයන් ප්‍රත්‍යවේක්ෂා කරලම තමයි ඒ පුද්ගලයා මියන්නේ යම් කෙනෙක් යම් මාර්ගයකට පැමිණිනා නම් අතරමැදිදී කවුරු හරි ජීවිතය ඝාතනය කරන්න උත්සාහ කරොත් ඒ වෙලාවේ වෙඩි තිබ්බොත් නැත්තම් හිසගසා දමන වෙලාවක මේ මාර්ගය ඉපදුනොත් විදර්ශනා වඩමින් ඉන්න අවස්ථාවක එයාගේ හිස වෙනුනා වෙන්නට පුළුවන් නමුත් මේ ඵලසිට්ඨික සහ ප්‍රත්‍යවේක්ෂා ඥාන ටික පහළ වෙලාම තමයි ඒ පුද්ගලයා මේ යන්නේ. ඒක තමයි මේ චක්කු සූත්‍ර ආදී දක්වපු ක්‍රමයට මාර්ගස්ත පුද්ගලයාව හඳුන්වලා තියෙන්නේ. ඒ කියන්නේ ඔහු ඵලයටපත් නොවි මිය යන්නේ නැහැ කියන එක ථේරවාද ශාසනය හඳුන්වන්නේ එහෙමයි. ඒ වගේම එතකොට ප්‍රශ්නයක් එනවා. එහෙනම් දක්ෂිණා විභංග සූත්‍රයේදී කොහොමද මේ මාර්ගස්තයාට දන් දීමක් ගැන කතා කරන්නේ? මාර්ගස්තයාට දන් දීමක් ගැන. එතනදී ථේරවාදීන් විස්තර කරන ක්‍රමය තමයි කවුරු හරි කෙනෙක් විදර්ශනා වඩමින් යනකොට ඔන්න නිවසක් ඉදිරියට ගිහිල්ලා ඉන්නවා. ඒ වෙලාවේදී පාත්‍රයට දාන බෙදන අවස්ථාවේදී මාර්ග සිත් පහළ වෙනවා. ඒ වගේම ඊට පස්සේ ඵල සිත් උපදිනවා. ඒ වෙලාවේ තමයි මාර්ගස්තයාට ඒ දන් දෙමින් ඉන්නකොට මාර්ගස්තයා මාර්ග හිත උපදිනකොට මේ මාර්ගස්තයාටත් දානේ දුන්නා කියන සංඛ්‍යාවට යනවා. ඒ පාත්‍රය අරන් ගිහලා ගෙදරදී බෙදනකොටත් මෙහි මාර්ග හිත පහළ වුණොත් එහෙම ඒ වෙලාවේදී මාර්ගස්තයාට දන් දුන්නා කියන සංඛ්‍යාවට යනවා. මේ තමයි ථේරවාදීන් නිර්වචනය කරන ක්‍රමය.